හිතවත් සෞර්දේනි මම අද කතා කරන්න යන්නේ ලංකාවේ නිතර නිතර කරලියට එන මාතෘකාවක්. ඒක තමයි මේ කඳුළු ගෑස් වලින් මිනිස්සු මිය යන්න පුළුවන්ද? කඳුළු ගෑස් භාවිතයේ මාරාන්තික වෙන්න පුළුවන්ද මිනිස්සුන්ට කියන කාරණා විද්‍යාත්මකව. දැන් මේ ගැන මම පොඩ්ඩක් හොයලා බැලුවා. නමුත් අවාසනාවකට තියෙන දෙයක් තමයි මේ විද්‍යාත්මක දත්ත සහිතව. ඒ වගේම මේ පිළිබඳ තියෙන ඉතිහාස කරුණු ඇතුළෙන් මේක ගැන විග්‍රහයක් කවුරුත් ඉදිරිපත් කළා නැහැ සාර්ථක වශයෙන්. ගොඩාක් කලාවට දකින්න තියෙන තමුන්ට හිතන දෙයක් මේ පිළිබඳ ඉදිරිපත් කිරීම. එහෙම නෙමෙයි. දැන් මේ ලෝකේ මේ විද්‍යාත්මක වාර්තා තියෙනවා, සිද්ධීන් සිදු වෙලා තියෙනවා, ඒ පිළිබඳ දත්ත තියෙනවා. ඒ ඇසුරෙන් කෙනෙක්ට පුළුවන් මේක ශාස්ත්‍රීය වශයෙන් විග්‍රහයක් කරන්න. වඩා නිවැරදි අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් මට්ටමේ. ඉතින් ඒ සඳහා තමයි අද මේ වීඩියෝ එක කැප වෙන්නේ. විශේෂයෙන්ම මේ වීඩියෝ එක ඇතුළේ මම කතා කරන්න උත්සාහ කරනවා ඇයි කඳුළු ගෑස් භාවිතා කරන්නේ, කඳුළු ගෑස් වෙනුවෙන් මේ ලෝකයේ භාවිතාවට ගන්න වෙනත් පිරිස්පාලන ක්‍රමවේද තියෙනවද, ඒව ගැන විග්‍රහයක්, කඳුළු ගෑස් වල ක්‍රියාකාරීත්වය, එහි ස්වභාවය විග්‍රහයක් පිළිබඳව, ඒ වගේම කඳුළු ගෑස් වලින් මිනිස්සුන්ට හුස්ම ගන්න බැරි වෙලා මැරෙන්න පුළුවන්ද, මේ පිළිබඳ විද්‍යාත්මක දත්ත සහිතව විග්‍රහයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම බොහෝ දිනෙක මේ කඳුළු ගෑස් සහිතව අනතුරු වලට මුහුණ දෙන්න ප්‍රධාන හේතුවක් වෙන ඩිරෙක්ට් ෆයර් කියන කාරණාව ගැන කතා කරනවා. අවසානයේ අපි කතා කරනවා මේ එක්ස්පයර් වෙච්ච කඳුළු ගෑස්, ඒ කියන්නේ දින කල් ඉක්ුත්තු කඳුළු ගෑස් භාවිතයේ කොච්චර භයානක වෙන්න පුළුවන්ද, එහි තියෙන ප්‍රතිඵලයන් මොනවා වෙන්න පුළුවන්ද කියන කාරණාව ඉතාම පරිපූර්ණයි. දැන් කඳුළු ගෑස් ගැන පුරවැසියෙක් දැනගත යුතු සියලුම කතාබාද මේක මීට කලිනුත් මම මේ වීඩියෝ එක කරා. මොකද මේ කඳුළු ගෑස් කියන එක නිතර නිතර භාවිතා වෙනවා, ඒක එච්චර සුදුසු දෙයක් නෙමෙයි. මේ අපේ මගේ අවංකවම මම හිතන දෙයක් තමයි මේ ලංකාවේ ඉන්න මිනිස් මොන හේතුවක් මත හෝ හුස්ම ගන්න බැරුව දුක් විඳිනවා පාරේ වීතු දෙයක් නෙමෙයි. ඒක වීතු දෙයක් නෙමෙයි, ඒක මගේ මතය. මම එලෙස හිතනවා. ඉතින් මේ කතාව ඇතුලේ ඒ මතවාදී වර නැගෙනවා. ඉතින් ඒක ඒ විදිහට තියෙන. නමුත් මම සෑම විටම මේ සියලු දත්ත ඔයගලන්ට ඔබ්ජෙක්ටිව්ලි බලන්න පුළුවන් විදිහට මේ පල්ලෙයා සේරම දත්ත වාර්තා පල්ලෙයා දාලා තියෙනවා. ඔයගලන්ට ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. ඒ අවශ්‍ය වෙලාවම මම ඒවා රිෆර් කරනවා ඔයගලන්ට, මේක කියවල ස්වාධීනව ඔයගලන්ට තේරුම් ගැනීම සඳහා. ඉතින් මගේ නම රුචිර විජේසේන, මම ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යවරයෙක්, ඒ වගේම මම හිටපු විද්‍යාඥයෙක්. ඉතින් මේ රසායනික ක්‍රියාකාරීත්වය ගැන මට හොඳ වැටහීමක් තියෙනවා මේ වගේ පද්ධතීන්වල. ඉතින් ඒ සඳහාත් මගේ ඉන්සයිට් එක මේ වීඩියෝ එක ඇතුලේ මම දෙන්න උත්සාහ කරනවා. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතයේ, විද්‍යාව, දර්ශනවාදය, දේශපාලනය වගේම ආර්ථිකයේ මේ සංකල්පවල දැන ගැනීම. මිනිසුන් මේ සංකල්ප තේරුම් ගැනීම ඒවා මත හිතන ජන කොට්ටාශයක් බිහිවීම, ප්‍රගතිශීලී රටක් බිහිවීම සඳහා අතිශය වැදගත් කියලා. ඉතින් ඒ සඳහා මට දෙන්න පුළුවන් ඉතාම සුළු දායකත්වය මේ වීඩියෝ වන් තුලින් මම කරන්න උත්සාහ කරනවා. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකත් සමග රැඳිලා ඉඳී කියලා. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහසුත් මේ වීඩියෝ එක පල්ලෙහා එකතු කරයි කියලා. මොකද බොහෝ දෙනෙක්ට ඒ ගැන හොඳ සංවාද මණ්ඩපයක් ඇති කරගන්න මේ වීඩියෝ එක භාවිතා කරන්න පුළුවන් නිසා. දැන් මේ කතාව අපි ඉතාම මූලික තැනකින් පටන් ගමු. දැන් ලංකාව ඇතුළුව බොහොමයක් ශිෂ්ට සම්පන්න රටවල පිළිගන්න දෙයක් තමයි මේ සමාජයේ ඉන්න කාට හරි තියෙනවා නම් යමක් පිළිබඳ විරෝධයක්. ඒ විරෝධය ඒක වෙන්න පුළුවන් දේශපාලන කාරණාවක් වෙන්න පුළුවන්, ආර්ථික කාරණාවක්, සමාජීය සංස්කෘති ඕනෑම දෙයක් වෙන්න පුළුවන්. ඒ සඳහා මිනිසුන්ට විරෝධය දැක්වීමේ හැකියාව තියෙන බව ඒ රටවල් පිළිගන්නවා. ඒක විවස්ථානුපිත විදියට ඒක රකින්න, ඒ අයිතිය රකින්න බව ස්වරූපයක් තියෙනවා. ඉතින් ලංකාව ඇතුළුව සමහර රටවල් මේ ලෝකයේ සමහර රටවල් තියෙනවා ඒ පිළිගන්නේ නැති. නමුත් බොහෝමයක් රටවල් ලංකාව ඇතුළුව ඒ රකින්නවා. දැන් ආණ්ඩුවක තියෙන විශේෂම අවශ්‍යතාවයක් තමයි ඒ වගේ අයිතීන් රැකලා ඒවා ආරක්ෂා කරලා දෙන්න ඕනේ පුරවැසියාගේ. ඒක එක වගකීම. එතකොට ඕන කෙනෙක්ට එහෙම පුළුවන්. හැබැයි මේකේ අනිත් පැත්තක් තියෙනවා. ඒක තමයි දැන් කවුරු හරි කෙනෙක් නිසා තව කෙනෙක් පීඩාවට ලක් වෙනවා නම්, හිංසාවට ලක් වෙනවා නම්, ඒ හිංසාවට ලක්වීමේ වැළකීමේ අයිතියකුත් මිනිසුන්ට තියෙනවා. ඒක නිසා හිතන්න යම්කිසි පුද්ගලයෙක්ට තමුන් විරෝධයක් දක්වනවා කියලා ප්‍රචණ්ඩකාරීව හැසිරෙන්න බෑ. ප්‍රචණ්ඩකාරීව හැසිරුණොත් නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් ඕනෑම ශිෂ්‍ය සම්පන්න රටක ඒ නීතිය හා සාමය රකින නිලධාරීන්ට පුළුවන් ඒ මැඩපවත්වන්න. ඒක හැකියාවක් තියෙනවා. එතකොට හැබැයි ප්‍රචණ්ඩකාරීව හැසිරුණොත් විතරයි. ඒ කියන්නේ මේ අනිත් අයට හිංසා වෙන විදියට, බොහොම දරුණු විදියට. එහෙම නැත්තම් එහෙම කරන්න බෑ. දැන් මේ ඉතින් මේ වගේ අවස්ථාවල විශේෂයෙන්ම ওই වගේ විරෝධතා දක්වනකොට, දැන් විරෝධතා කියන එක දැන් ලංකාවේ අපිට නම් අලුත් දෙයක් නෙමෙයි. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල් වලත් විවිධ කාරණා නිසා විරෝධතා ඇති වෙනවා.
ඉතින් විරෝධතා කියලා කියන්නේ බොහෝ ගොඩක් වෙලාවට බොහෝ සංවේදී කාරණාවක් නිසා ඒ වගේම විරෝධතා ඇතුලේ විවිධාකාර අදහස් තියෙන අය ඉන්න නිසා මේ විරෝධතාවල ප්‍රචණ්ඩත්වයක් නැති වෙන්න පුළුවන් මේ ප්‍රචණ්ඩත්වයේ විවිධ මුහුණුවර පවා තිබෙන්න පුළුවන් දැන් මේ ඊතර මේ විවිධ මුහුණුවර අනුව ප්‍රචණ්ඩත්වයේ එහෙම නැත්නම් හිංසාවේ නීතිය හා සාමයේ ක්‍රියාත්මක කරන අයට හැකියාව තියෙනවා ඒ මැඩපැවැත්වීමට විවිධ ක්‍රමවේද ගන්න දැන් මේකේ මූලිකම මූණුවර තමයි හිතන්න කණ්ඩායමක් ගිහිල්ලා කණ්ඩායම සාමකාමි. නමුත් ඒ අය නිසා අනිත් අය පාරේ යයිට ගමන් කරන්න බෑ. ආ මේ ලොකු ට්‍රැෆික් එකක් ඇති වෙලා එහෙම තියනවා කියලා හිතන්න. ඒ වගේ අවස්ථාවල මිනිස්සුන්ට මේ පිරිස් පාලනය කියලා අපිට මේ ඒ අයව මේ එකපාර ඩිස්පර්ස් කරන්න එහෙම අයිතියක් නැහැ. ඒ වගේ අවස්ථාවල ගොඩාක් වෙලාවට මේ නීතිය හා සාමය රකින නිලධාරීන් කරන්නේ බොහෝ රටවල්වල ලංකාවේ නම් ඒ කෙලෙස සිද්ධ වෙනවද කියන්න දන්නේ නැහැ. මේක මේ තවත් වැඩිදුරට මේක වර්ධනය නොවන විදිහට සුවිශේෂ පුහුණුවක්ලත් අය භාවිතා කරලා මීඩියේටර්ස්ලා භාවිතා කරලා මේක නෙගෝෂියේට් කරන්න හැකියාවක් තියෙනවා සුවිශේෂ පුහුණුවක් තියෙන අය. ඒ සඳහා වෙන්නම කණ්ඩායම් පුහුණු කරලා ඒ සඳහා කටයුතු කරනවා. එතන මෙහිදී කරන්නේ සාමකාමී වශයෙන් මේ කිසිම මේක ස්කැලේට් වෙන්නේ නැතුව ඉහළ මට්ටමකට යන්නේ නැති වෙන්න මේක පාලනය කිරීම. ඒ තමයි මූලිකම අඩිතර. මුලින්ම කරන්න ඕනේ ඒක. ඕනෙම තැනක. දැන් මේක මෙහෙම කිව්වාම සමහර කෙනෙක් ලංකාවේ නම් hina යන්නත් පුළුවන් මේ වගේ අයට පුළුවන්ද මේ නෑ එහෙම නෙමෙයි දැන් ඔයගොල්ලෝ විශ්වාස කරන්න ඉතිහාසයේ ගොඩාක් මේවට උදාහරණ තියෙනවා හොඳම උදාහරණ ඔය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඔයගොල්ලෝ දන්නවා 2020 වසරේදී ලොකු විරෝධතා රැල්ලක් ඇමරිකාවේ ඇති වුණා ඉතින් ගොඩාක් මේ පාරවල් වහගෙන ලොකු ප්‍රශ්න ඇති වුණා ඇත්තට මේ සුවිශේෂ පුහුණුවක් ලත් නිලධාරීන් විසින් ඒ වගේ අවස්ථාවල විරෝධතා කරුවන් එක්ක නෙගෝෂියේට් කරලා ගොඩාක් අවස්ථාවල මේ ජනතා හිංසනය අඩු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ හොඳ මේක ගොඩාක් කතා වෙච්ච එකක් මම කියන්නේ මේ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ප්‍රශ්නේදී මේක ගොඩාක් කතා වුණා ඒ විරෝධතාවලට සාමකාමී විදියට කොහොමද මේ ලෝ එන්ෆෝස්මන්ට් ඒ කියන්නේ නීතිය හා සාමය රකින නිලධාරීන් කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියලා ඉන්දියාවේ 2021 ගොවීන් එකතු වෙලා ලොකු උද්ඝෝෂණ කරා ඔයගොල්ලෝ දන්නවා මාස ගාණක් ලොකු හයිවේ පවා වහගෙන. ඇත්තටම මේ ප්‍රශ්නේ විසඳුවේ පොලිසිය විසින් නෙමෙයි. ඒ සාකච්ඡා කරන අයයි මේක සුළුවට ගන්න නරකයි මොකද ලෝකේ අවස්ථා තියෙනවා මේ ත්‍රස්තවාදීන් මිනිස්සුන්ගේ ඔළුවලට පිස්තෝල තියාගෙන තුවක්කුව තියාගෙන තියෙන අවස්ථාවලදී සාකච්ඡා කරන මිනිස්සු බේරගත්තු ඒක විශේෂ පුහුණුවක් ඇති අය විසින් කරන්න ඕනේ තත්ත්වය දැන් ඒ පුහුණුවක් නැතුව ගිහිල්ලා මෙතන මැද්දට පැනලා විවිධ විදිහට කතා කරන්න ගියාම තත්ත්වය තවත් දරුණු වෙනවා ඉතින් මේවා අතිශය වැදගත් දැන් ඒක තමයි පිරිස් පාලනය එහෙම නැත්නම් ක්‍රවුඩ් කන්ට්‍රෝල් වල ඉතාම මූලිකම පියවර. තවත් පියවරන් විවිධ ආකාරයෙන් ස්වරූපයෙන් යන්න පුළුවන්. දැන් හිතන්න මේ ක්‍රවුඩ් එක ඇතුලේ කීප දෙනෙක් ප්‍රචණ්ඩත්වයේ හැසිරෙනවා කියලා. එතකොට ඒ කීප දෙනාව අල්ලා ගැනීම සහ ග්‍රහණයට නතු කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථා විවිධ ක්‍රමවේද පොලිසිය විසින් භාවිත කරනවා බොහොම මේ අපි කියනවා මෙහෙම බොහොම ස්පෙસિෆික්. ඒ කියන්නේ පුද්ගලයා ගොඩාක් දෙනෙක්ට බලපාන්නේ නැති විදිහට එක පුද්ගලයෙක්ට හෝ කීප දෙනෙක්ට පමණක් බලපාන ආකාරයට ක්‍රවුඩ් කන්ට්‍රෝල් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී net භාවිතා කරන එම නැත්තම් පිරිස් වගේන් වට කරගෙන ලබා ගැනීම ඊට පස්සේ net භාවිතා කරන අවස්ථා තියෙනවා. සමාජලාට ඔය ටේසර් මේ රවුන්ඩ්ස් පාවිච්චි කරලා කරන අවස්ථා තියෙනවා. එක්කෙනෙක් හෝ දෙන්නෙක් විශේෂයෙන්ම ප්‍රචණ්ඩත්වයෙන් හැසිරෙනකොට ඒ ආකාරයට කරන්න පුළුවන්. දැන් ඒ විතරක් නෙමෙයි සමාජලාට දැන් හිතන්න මේ පිරිසෙන් බොහෝ ප්‍රමාණයක් ආ ප්‍රචණ්ඩත්වයේ හැසිරෙනකොට. ඉතින් මේක එස්කලේට් නොවන විදිහට කරන්න ඕනේ. බොහෝ ප්‍රමාණයක් මේ විදිහට හැසිරෙනකොට මොකද වෙන්නේ? සමහර අවස්ථාවලදී භාවිතා කරන්න වෙනවා ඒ මුළු සැනගම ඩිස්පර්ස් කරලා දාන්න. විසිරෝය හැරීම සඳහා ක්‍රමවේද. අපි කියනවා ඔය වෝටර් කැනන්ස් කියන එක භාවිතා කරනවා බහුල වශයෙන්. ඒක ඉතාම හියුමේන් කියලා කියනවා මේ දැනට තියෙන ක්‍රමවේද අනිත් ඒවා අතර වෝටර් කැනන්ස්. ඊට පස්සේ තියෙනවා අකස්ටික් මෙතඩ්ස්. ඒ කියන්නේ මේ ශබ්දය භාවිතා කරලා මේ ලොง රේන්ජ් අකස්ටික් ඩිවයිසස් ඒ කියන්නේ ශබ්දය භාවිතා කරන කීප දෙනෙක්ට පිරිසකට ශබ්දයක් නිකුත් කරන්න පුළුවන් ඒ අය ඩිස්පර්ස් වෙන්න විදියට. ඒතර අමිහිරි ශබ්දයක් ඒක දරා ගන්න අපහසු ශබ්දයකින් ඒ පිරිස විසිරව හරින්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි ඉතින් අපේ අද සාකච්ඡා මාතෘකාව වෙන මේ ටියර් ගෑස් වගේම පෙපර් ස්ප්‍රේ බොහොම ඔය හුස්ම ගැනීමට බාධා කරන රසායනික ද්‍රව්‍ය ටියර් ගෑස් භාවිතා කිරීම බහුල වශයෙන් සිදු වෙනවා.
ඒ විතරක් නෙමෙයි ඔය crowd control methods ඊට වඩා ලොකු මට්ටම් වලට ගියාම ඊට වඩා බරපතල ක්‍රමවේද භාවිතා කරන්න වෙනවා. අර crowd control methods ඔය tear gas වගේ දේවල් භාවිතා කරන අමතරව මිනිස්සු භාවිතා කරන අවස්ථා ඉතිහාසයේ දැකලා තියෙන දේවල් තමයි අපි දන්නවා rubber bullets පාවිච්චි කරලා තියෙනවා ඊටත් වඩා වැඩි වුණා. අස මේව නම් පිළිගන්නෙම නැති මට්ටමට වගේ ඔය තියෙනවා මේ bean shot කියලා. A bean bag shot කියලා එකක් තියෙනවා මේ පුංචි lead එහෙම නැත්නම් EM බෝල පාවිච්චි කරලා මේ සාමාන්‍ය shotgun එකකින් පාවිච්චි කරන අවස්ථාවක් පවා තියෙන්නේ මේ ආකාරයේ බොහොම අපි කියන්නේ බොහොම මේ මූලික මට්ටමේ ඉඳලා බොහොම දරුණු මට්ටමේ දක්වා බලය භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් නමුත් මේ සියලු දේ භාවිතා කරන්න ඕනේ ප්‍රචණ්ඩත්වය මත හැසිරෙන අයට. සාමකාමී අයට මේක පාවිච්චි කරන්න නරකයි. දැන් ඒ නමුත් ඉතින් අවාසනාවට මම හිතන්නේ ලංකාවේ ඇතුළුව බොහෝ රටවල් වල මේක සිදු වෙනවා. ඉතින් ලංකාවේ උදාහරණ මේකයි මේකයි කියලා කියන්න අවශ්‍ය නැහැ. දැන් ලෝකික වශයෙන් ගත්තාම ලකූම බරපතල විදිහට කතා වෙච්ච ප්‍රශ්න තමයි ඔයගොල්ලෝ දන්නවා හොංකොං වල ප්‍රශ්නේ 2019 ශිෂ්‍ය උද්ඝෝෂණ ලකුවට ඇවිල්ලා වෙනවා මේ චීන මැදිහත් වීම වලට විරුද්ධව. ඒදී බහුල වශයෙන් මේ මිනිස් ළමයින්ට ප්‍රොටෙස්ට් එකක්වත් කරන්න දුන්නේ නැහැ ඇත්තටම සාමකාමීව. ඉතින් ඒ අයට පහර දීම සිද්ධ කරා, වෙඩි තැබීම පවා සිද්ධ කරා. ඒ වගේම දැන් ඔයගොල්ලෝ දන්නවා ඔය මේ ගිය ඇමරිකාවේ ගිය ජනාධිපතිතුමාගේ අවසාන කාලයේදී ඇතිවෙච්ච මහා උද්ඝෝෂණ රැල්ලේදී විශේෂයෙන්ම ඔය වොෂින්ටන් DC වල එහෙම සිද්ධ වුණු අවසාන රැලිවලදී සාමාන්‍ය මේ නිදහස් විදියට උද්ඝෝෂණය කරන අයට පවා පහර දෙමෙ ගොඩක් කතා වෙච්ච ඒවා. ඉතින් ලංකාවේ නිතර නිතර තියෙන චෝදනාවක් මම දන්නේ චෝදනාවක් නමුත් අමාසනානේ මේ චෝදනා ලොකුවට මේව ගැන ඉන්වෙස්ටිගේට් වෙන ගතියක් ටිකක් අඩුයි වගේ. ඒ වුණත් සාමකාමී උද්ඝෝෂකයන්ට පහර දීම ඉතාම නරක දෙයක් විදියටයි දකින්නේ. මේ ආකාරයේ විවිධ ක්‍රමවේද තියෙනවා අපි කියන crowd control එහෙම නැත්නම් පිරිස් පාලන ක්‍රමවේද වශයෙන්. අපි ඊළඟට කතා කරමු මොකද්ද මේ ටියර් ගෑස් එහි තියෙන විශේෂත්වය මොකද්ද කියලා. දැන් කඳුළු ගෑස් ගැන අපි විශේෂයෙන් කතා කරොත් අපි මේක අඳුරාගන්නේ රසායනික අවියක් විදියට මිනිසුන් පාලනය කිරීම crowd control කිරීම සඳහා භාවිතා කරන රසායනික අවියක් විදියට. දැන් මේ කඳුළු ගෑස් වල ප්‍රධාන කඳුළු ගෑස් වර්ග දෙකක් තියෙනවා. අපි කියනවා CS ගෑස් සහ CN ගෑස් කියලා. CS ගෑස් කියලා කියන්නේ ක්ලෝරෝ බෙන්සයිල් මෙලනො නයිට්‍රයිල් කියන රසායනික ද්‍රව්‍ය. මේක තමයි බහුල වශයෙන්ම භාවිතා වෙන්නේ. දැන් විශේෂයෙන්ම මේ කඳුළු ගෑස් නිෂ්පාදකයන් අතරත් ඒ වගේම මේ ලෝ එන්ෆෝස්මන්ට් ඔෆිසර්ස්ලා ළඟත් බහුල වශයෙන්ම ප්‍රචලිත මේ ක්‍රමවේදය. ඊට වඩා ටිකක් අඩුවෙන් භාවිතා වෙන රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. මේකට කියන්නේ ක්ලෝරෝ ඇසිටෝපීනෝන් කියලා. මේකට CN ගෑස් කියලා කියන්නේ මේ ආකාර දෙක තමයි භාවිතා වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් CS ගෑස් බහුලව භාවිතා කරන ඉඳ ලංකාවේ බහුලවම භාවිතා වෙන CS ගෑස් නිසා අපි ඒ ගැන වැඩිපුර කතා කරමු. CS ගෑස් ප්‍රධාන ආකාර දෙකකට මුක්ත කරන්න පුළුවන්. පළවෙනි ආකාරය තමයි කියනවා මේ පින් එකක් භාවිතා කරලා අතින් විසි කරන්න පුළුවන්, ග්‍රෙනේඩ් එකක ආකාරයෙන් විසි කරන්න පුළුවන් මේ රසායනික ආයුධයක් විදියට. නමුත් මේට වඩා මේ බහුලම ක්‍රියාකාරීත්වයේ භාවිතයේ තියෙන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ 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 තුවක්කුවකට දාලා ෆයර් කරන්න පුළුවන් ආකාරයේ කැනිස්ටර් එකක් විදියට ෆයර් කරන්න පුළුවන් අවියක් විදියට. දැන් මේ CS ගෑස් කියලා කියන්නේ ඇත්තටම මේක මේ ඝන ද්‍රව්‍යයක්. නමුත් දැන් ඔයගොල්ලන් දැක්කද අපි මේක කඳුළු ගෑස් කියලා කිව්වට ඇත්තටම කඳුළු ගෑස් වලින් මුක්ත වෙන්නේ ඉතාම සියුම් ආකාරයේ මේ මේ ඝන අංශුන්. එහෙම නැත්නම් මේ අපි කියන සොලිඩ් පාටිකල්ස් තමයි. ඒක ගෑස් එකක් නෙමෙයි. ඊට වඩා මේක පුඩා අංශුන් තමයි පිටවීමක් සිද්ධ වෙන්නේ. දැන් මේක හරිය ක්‍රියාකාරීත්වය බොහොම සමානයි ඔයගොල්ලෝ මදුරු කොයිල් දැකලා තියෙනව නේද ක්‍රියාත්මක වෙන්නේ. දැන් මදුරු කොයිල් ගිනි ගන්නකොට මොකද වෙන්නේ මේ ගෑස් එකක් එමු නැත්නම් මේ ගෑස් එකටත් වඩා මේ අංශුන් මේ පරිසරයෙන් මේ මුසු වීම සිද්ධ වෙනවා. මේදි සිද්ධ වෙන්නේ මොකක්ද? අර මදුරු කොයිල් එකක් හදලා තියෙන්නේ ඇත්තටම අඟුරු වලට මේ රසායනික ද්‍රව්‍යයක් එකට එකතු කරලා ඒ වගේම ඔක්සිඩයිස් එකක් ගිනි ගැනීම පහසු කරන රසායන ද්‍රව්‍ය මේ තුන තමයි ප්‍රධාන වශයෙන් එකතු කරලා තියෙන්නේ. එතකොට මේ අඟුරු ගිනි ගන්නකොට ඇතිවන තාපය නිසා රසායනික ද්‍රව්‍ය පරිසරයට මුක්ත වෙනවා. එතකොට CS ගෑස් කැනිස්ටර් එකත්
සිදුවන ක්‍රියාවලිය මේකට බොහොම ආසන්නයි. ඒතර එයි තියෙන අඟුරු ගොඩක් වෙලාට භාවිතා කරන්නේ මේ සඳහා ඔක්සිඩයිසර්ස් භාවිතා කරනවා මේ ගිනි ගැනීම පහසු වීම සඳහා. ඒ වගේම CS කම්පවුන්ඩ් එක අපි අර කලින් කතා කරපු මේ ක්ලෝරෝබෙන්සයිල් මෙලන නයිට්‍රයිල් කියන රසායනික ද්‍රව්‍ය එකට එකතු කරනවා. එකතු කරලා මේක ෆයර් කරනකොට මේක දුරට ෆයර් කිරීම සඳහා, ඒ කියන්නේ තුවක්කුවක දාලා ෆයර් කරනකොට එතකොට ඒක ප්‍රොපෙල් කිරීමට ඉදිරියට විසි කිරීම සඳහා වෙනම කුඩා මේ පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක් දම්මලා තියෙනවා. එතකොට මුලින්ම ෆයර් කරනකොට දැන් ඔයගොල්ලෝ දැකලා ඇති අර ගිනි ධාරාවක් එක්ක මේක ෆයර් වෙන්නේ ඒ මූලික පුපුරන ද්‍රව්‍ය ප්‍රයිමරි චාර්ජ් එක. ඊට පස්සේ තමයි ඔය සෙකන්ඩරි චාර්ජ් එක ඇත්තටම ඒක වැටිලා වේගෙන් ගිනි ගැනීම නිසා ඇතර මදුරු කොල්ලයක් වගේ හිමින් නෙමේ ඊට වඩා වැඩි වේගයකින් මිනිත්තුවක වගේ කාලයක් ඇතුළත මේ සම්පූර්ණ ද්‍රව්‍යම අර මේ සෙකන්ඩරි චාර්ජ් එක ගිනි ගන්නකොට ගිනි ගන්නටත් වඩා රත් වෙන නිසා මොකද වෙන්නේ වේගෙන් අර මේ CS කම්පවුන්ඩ් එක වාතයට මිශ්‍ර වෙනවා. ඉතින් මෙහිදී මොකද වෙන්නේ මේ සියුම් අංශුන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට මිනිසුන්ට මේ කරදර කරන්න පුළුවන් හානි කරන්න පුළුවන්. පළවෙනි ආකාරය තමයි මිනිස්සුන්ගේ අපි කියනවා මේ ඇස්වල තියෙන පටකවලට සියුම් පටකවලට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සුස්ම ගන්නා මාර්ගයේ තියෙන වටේ තියෙන මේ බිත්ති වල පටක සමග මේ බැඳෙන්න පුළුවන්. ඉතින් මේ බැඳුනා මේ රසායනිකයේ ස්වභාවය තමයි මේක ඉතාම වේගෙන් ස්නායුන් ඉරිටන්ට් එකක් විදිහට. එහෙම නැත්නම් මේ කියනවා සංවේදනය. අධි සංවේදනයකට ලක් කරනවා. ඉරිටන්ට් එක. ඒතර බොහොම මේක අප්‍රසන්න සහගත ඉතාම වේදනාකාරී ආකාරයකට මේ නියුරෝන් වල මේ තැති ගැස්මක් ඇති කරනවා. ඉතින් මේක බොහොම ඉතාම හිංසාකාරී ආකාරයේ හැඟීමක් පෞද්ගලිකව මමත් කඳුළු ගෑස් ප්‍රහාරවලට ලක් වෙලා තියෙනවා. ඉතින් මම දන්නවා මේ තියෙන මේ අමාරුකම. එතන ගන්න හුස්මක් පාසා සම්පූර්ණම හුස්ම ගැනීමේ මාර්ගය අර ගිනි ගන්නවා පිච්චෙනවා වගේ හැඟීමක්. ඒ වගේම ඒ හැඟීම අතරමැද නිකන් S2 වහගෙන හිතන්න මේ හුස්ම ගන්න මාර්ගයේ නිකන් පිච්චෙනා වගේ හැඟීමක් එනකොට S අරගන්න බැලුව අර ඔයගොල්ලෝ දැකන අර ඔය සාමාන්‍ය දර ලිපවල ළඟ ඉන්නකොට එකපාර දුම වැදනාව ලොකු අර මේ වේදනාවක් එනවා නේද? අන්න ඒ වගේ 10 ගුණයක් විතර වැඩි කරලා හිතන්න මේ එන වේදනාව. එතර හුස්ම ගන්නත් බෑ. අර සම්පූර්ණයෙන්ම අර හෙලවෙන ස්වරූපයක් එක්ක ලොකු වේදනාවක් තියෙනවා. ඒ වගේම ඇස් අර ගන්නත් බෑ. ඉතින් ලොකු කම්පන සහිත. ඉතින් මේ වෙලාවේ මිනිස්සු හිට මෙහෙට දුවරෝ හිතන්න. ඉතින් මේක ඉතාම භයානක වෙන්න පුළුවන් ස්වරූපයක් තියෙන. මේක තමයි සාමාන්‍ය සංවේදනය. අපි මේ කඳුළු ගෑස් ගැන මීට වඩා ගොඩාක් විග්‍රහයෙන් මේ ක්‍රියාකාරීත්වය සහයි තියෙන සීමාකාරී ස්වරූපය ගැන ඒ භයානකත්වය ගැන මීට කලිනුත් වීඩියෝ එකක් කරා. ඒකේ ලින්ක් එකක් මම පල්ලෙහා දාලා තියන්න වැඩි වශයෙන් දැන ගැනීම සඳහා. දැන් අද අපේ කතාව විශේෂයෙන්ම මේ තියෙන මේ මාරාන්තික ස්වරූපය ගැන මේ කඳුළු ගෑස් වල. ඉතින් මේ ඇරෙන්න විශේෂයෙන්ම එහි ක්‍රියාත්මක කිරීමේ තියෙන නීතිමය වටපිටාව කොහොමද ඒ වැදගත් වෙන්නේ ඒක ක්‍රියාත්මක වෙන්නේ කියන එක වඩා හොඳ විදියට විද්‍යාත්මකව තේරුම් ගන්න ඕන අර කලින් වීඩියෝ එක කෙනෙක්ට බලන්න පුළුවන්. හරි, දැන් අපි කෙලින්ම යමු මේක පිළිබඳ මේ විෂ සහිත ස්වභාවය CS ගෑස් වල තියෙන විෂ සහිත ස්වභාවය පිළිබඳ මේ තේරුම් ගැනීම සඳහා. CS ගෑස් වලින් මිනිස්සු මැරෙන්න පුළුවන්ද CS ගෑස් ආග්‍රහණය කිරීම නිසා? ඔව්, මිනිස්සු මැරෙන්න පුළුවන් CS ගෑස් එක ආග්‍රහණය කිරීම නිසා. සාමාන්‍යයෙන් ඕනෙම මේ වගේ රසායනික ද්‍රව්‍යයක විශේෂයෙන්ම ආශ්වාසය කිරීම මගින් ඇතිවන එහි විෂ සහිත ස්වභාවය තේරුම් ගැනීම සඳහා අපි කියනවා මේ LC50 value කියලා එකක් ගන්නවා. LC50 ඕනම රසායනික සඳහා මේ අපිට මේ තේරුම් ගන්න පුළුවන් අර්ථ දක්වන්න පුළුවන්. දැන් සාමාන්‍ය CS value සඳහාත් LC50 කියලා value එකක් තියෙනවා. මේ LC50 කියන value එකේ මොකක්ද කරන්නේ? හිතන්න සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් වැඩුණු පුද්ගලයන් 100ක් ගන්නවා කියලා හිතන්නකෝ. මේ 100 දෙනාට විවිධ ආකාරයේ සාන්ද්‍රණයන් වල තියෙන CS gas inhale වෙන්න සලස්සන. දැන් මේක ඇත්තට කරන දෙයක් නෙමෙයි, මේක පරීක්ෂණාත්මකව කරන දෙයක්. මේ value එක තේරුම් ගැනීම සඳහා. හිතන්න මේ 100 දෙනාට මේ එන්න වැඩි වෙන ආකාරයේ මේ concentration එහෙම නැත්නම් සාන්ද්‍රණයන් වල CS gas ආග්‍රහණය වුණොත් main 50 දෙනෙක් මැරෙන 50 දෙනෙක් මේ මරණයටපත් වෙන සාන්ද්‍රණයක් තියෙනවානේ. මෙන්න මේ සාන්ද්‍රණයට තමයි අපි කියනවා lethal concentration 50%. LC50 කියන අගය දෙන්නේ.
සාමාන්‍යයෙන් මේ CS ගෑස් සඳහා දැනට තියෙන දත්ත අනුව මේ සියලුම දත්තම පල්ලෙහා දාලා තියෙන ඕගලන්ට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියන දෙයක් තමයි මේ ඝන මීටරයකට. ඝන මීටරයක් කියලා කියන්නේ මීටරයක් දිග, මීටරයක් පළල, මීටරයක් උස වගේ ඝනකයක තියෙන මේ පරිමාවක් ගැන හිතන්න. මේ පරිමාවක සාමාන්‍යයෙන් ග්‍රෑම් 25ක් බලන්න. ඉතින් මහලොකු ප්‍රමාණයක් නෙමෙයි. ග්‍රෑම් 25ත් ග්‍රෑම් සාමාන්‍යයෙන් 150 අතර ප්‍රමාණයක් පැතිරිලා තිබුණොත් මේ අවස්ථාවේ ඒ ඉන්න අයගෙන් 150 ගහ මරණයට පත් වෙන්න පුළුවන් කියලා. එතකොට 150. එතකොට මතක තියාගන්න මේ කන්සන්ට්‍රේෂන් එකට අහු වුණොත් මේ 100 දෙනෙක් 50ක් මැරෙනවා. හැබැයි 50කට කලින් මතක තියාගන්න මීට වඩා අඩු කන්සන්ට්‍රේෂන් වලදී මිනිස්සු මැරෙන්න පටන් ගන්නවා. මීට වඩා වැඩි කන්සන්ට්‍රේෂන් වලදී මේ නිරෝගී මිනිසුන් ගැන කියන්නේ අපි මේ කතා කරන්නේ මොකක් හරි අන්ඩර්ලයින් මේ මොකක් හරි කන්ඩිෂන් එකක් තියෙන අය ගැන නෙමෙයි. නිරෝගී පුද්ගලයන්. නිරෝගී පුද්ගලයන් සාමාන්‍යයෙන් 50කට මේ මිය යෑම සඳහා තියෙන සාන්ද්‍රණය සාමාන්‍යයෙන් ග්‍රෑම් 25ත් ග්‍රෑම් 250 අතර තියෙන ඒ දත්ත පල්ලෙහාට දාලා තියෙනවා. නමුත් වැදගත්ම කාරණාව තමයි උද්ඝෝෂණයකට සහභාගී වෙන සෑම කෙනාම නිරෝගී වැඩිච්ච පුද්ගලයෝ නෙමෙයි. එහෙම නෙමෙයි. ඉතින් ඊට වඩා විවිධ කන්ඩිෂන්ස් තියෙනවා. රෙස්පිරටරි කන්ඩිෂන්ස්, ඒ කියන්නේ ශ්වසන මාර්ග ගැටලු පිළිබඳ තියෙන, ඒ වගේම හાર્ට් කන්ඩිෂන්ස් තියෙන, ඒක විවිධ ආකාරයේ කන්ඩිෂන්ස් තියෙන අය එනවා. ඉතින් මේ අය සඳහා විශේෂයෙන්ම මේ තියෙන අගයන් ඉතාම අඩු ප්‍රමාණයකට කියලා තමයි තේරුම් ගන්නේ. අවාසනාවට මේ CS ගෑස් කියන එක බහුල වශයෙන් ලෝකේ භාවිතා වුණත් මේ ගැන තියෙන පරීක්ෂණ බොහොම අඩුයි. ඉතින් බොහොම විද්වතුන් කියන දෙයක් තමයි මේක ඩොලර් බිලියන ගණනක මේ ව්‍යාපාරයක් නිසා මේ විශේෂයෙන්ම මේ CS ගෑස් ඒ නිෂ්පාදකයන් විසින්ම යම්කිසි ආකාරයකට මේ ගැන ලොකුවට පරීක්ෂණ කිරීම සඳහා අවස්ථා හදලා දෙන්නේ නැහැ. යම්කිසි පාලනයක් තියෙනවා කියන ඉතින් ඒකත් කාරණාවක් එහෙම දෙයක් කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම මෙලෙස බහුලව භාවිතා වෙන මේ වගේ කම්පවුන්ඩ් එක පිළිබඳ ගොඩාක් වාර්තා, විශේෂයෙන්ම ඔය වගේ දුර්වල මේ සෞඛ්‍ය තත්ත්වයන් තියෙන අයට මේ කෙලෙස බලපානවද කියන එක ඇත්තටම මේ ගොඩාක් පරීක්ෂණ කරලා නැහැ. නමුත් අර LC50 value එක අපිට හොඳට ඒක හොඳ ගොඩක් පැහැදිලි වෙලා තියෙන දත්ත සහිතව කියන්න පුළුවන් එකක්. ඉතින් සාමාන්‍යයෙන් ওই කැනිස්ටර් එකක් ෆයර් කරාම පස්සේ කියන කාරණාවක් තමයි දැන් කැනිස්ටර් එකක් ෆයර් කරාම මීටර් 6ත් 9ත් අතර තියෙන ප්‍රදේශයක මේ ක්‍රියාකාරීත්වය බහුල වශයෙන් තියෙනවා කියන එක පැහැදිලි වෙනවා. මේ කන්සන්ට්‍රේෂන් එක කියන්නේ සාන්ද්‍රණය වැඩිම වෙන්නේ අපිට පැහැදිලිවම අපිට තේරෙනවා මේ මැද ස්ථානයේ. සාමාන්‍යයෙන් මේ මැද තියෙන ස්ථානයක ඝන මීටරයට ග්‍රෑම් 2ක් 5ක් විතර එන්න පුළුවන් කියලා කියනවා. ඒ එකක් ෆයර් කරා. නමුත් දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් කවුරුවත් මේක එකක් ෆයර් කරලා නවත්තන්නේ නැහැ. එහෙමත් නැත්නම් අපි කියනවා CS ගෑස් ටොක්සික් වීම නිසා මේ ලෝකේ මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. ඒ මිය යෑමට හේතු තමයි අධික වශයෙන් මේ CS ගෑස් ආග්‍රහණය කිරීම. ඉතින් මේකට ගොඩාක් දත්ත තියෙනවා. ඔය 2013 වසරේ ඔයගොල්ලෝ දන්නවා මේ තුර්කියේ ලොකු විදියට මේ බරපතල විදියට මේ අරගල ඇති වුණා, මේ ප්‍රශ්න ඇති වුණා. ඒ ගොඩාක් අය මේ CS ගෑස් මේ පොලිසියට තිබුණ ලොකු චෝදනාවක් තමයි බහුල වශයෙන් මේ CS ගෑස් භාවිතා කරා, ඒ නිසා මිනිස්සු මැරුණා කියන. ඊට පස්සේ ওই 2014 බහුල වශයෙන් කියන ওই බහරේන් වල මේ පොලිසිය සහ හමුදා විසින් CS ගෑස් මහා පරිමාණ වශයෙන් භාවිතා කරා මිනිස්සු මිය ගියා. 3 දෙනෙක් මට මතක විදිහට සමහර අයට මේ ගෙවල් ඇතුළට පාව දැන් ගෙව ගෙයක් වගේ තැනක ඇතුළට මේක ෆයර් වුණාන් පස්සේ ඒ CS ගෑස් එකට යන්න විදියක් නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම කන්සන්ට්‍රේෂන් එක ගොඩාක් වැඩි වෙනවා ලීතල් ප්‍රමාණයට වඩා. ඊට පස්සේ ওই පලස්තීන් ගාසා ගැටලුවේදී පලස්තීන් මිනිස්සු කීප දෙනෙක් මිය ගියා මේ CS ගෑස් ටොක්සික් වීම නිසා. දත්ත සහිතව මිනිස්සු මිය ගිය අවස්ථා තියෙනවා. ඉතින් මෙහි තියෙන ප්‍රශ්නය තමයි ඔය දැන් ගොඩක් වෙලාවට මේ මිය යෑම් සිද්ධ වෙන්නේ ඔය අන්ඩර්ලයින් කන්ඩිෂන් එකක් තියෙනකොට. යම්කිසි දුර්වලතාවයක් එමු නැත්තම් සෞඛ්‍ය ගැටලුවක් තියෙන අයගේ, විශේෂයෙන්ම රෙස්පිරටරි, ඒ කියන්නේ ශ්වසන මාර්ගය සම්බන්ධ, ඒ වගේම හදවත් සම්බන්ධ යම්කිසි කන්ඩිෂන් එකක් තියෙන අය බහුල වශයෙන්ම මේ ආකාරයට මේ ලක්වීම නිසා, මේ වගේ CS ගෑස් එක්ස්පෝස් එකට ලක්වීම නිසා මිය යන්න පුළුවන් බව අඳුරගෙන තියෙනවා මේ මිය ගිය අයගේ කීප දෙනෙක්ම ඒ වගේ අන්ඩර්ලයින් කන්ඩිෂන් තියෙන අය.
දැන් මේ කඳුළු ගෑස් CS ගෑස් භාවිතා කරනකොට ඒ ඊටාම විෂ මට්ටමට පත්වීම සඳහා ප්‍රධාන අවස්ථා දෙකක් අපිට දකින්න පුළුවන්. දැන් ඉතිහාස කරුණු ඇසුරෙන් ගත්තාම පළවෙනි කාරණාව තමයි මේ පොලිසිය විසින් එහෙම නැත්නම් ඒ පොලිසිය හරි ඒ ලෝ එන්ෆෝස්මන්ට් ඔෆිසර්ස්ලා විසින් කරන දෙයක් තමයි මේක එක කැනිස්ටර් එකක් දෙකක් නෙමේ එක ළඟ කැනිස්ටර් ගණනාවක් එක ළඟ පහර දීමට සිදු වෙන එක. ඉතින් මේක නිසා මොකද වෙන්නේ? ඔයගොල්ලන්ට පැහැදිලිව වෙන දෙයක් තමයි මේ චාන්ද්‍රණයේ ඉතාම අධික මට්ටමට මේ වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සුළං ප්‍රවාහය. හිතන්න සුළං සාමාන්‍ය විවිධ ස්ථානවල මේ වගේ කටයුතු වෙන්න පුළුවන්. එතකොට සුළං ප්‍රවාහය මේ වේගෙන් එක පැත්තකට ඇදිලා මේක මේ විසිරින් යෑමේ ස්වභාවයක් නැත්තම් එක තැන නතර වෙනවා නම් ඔය කියන ගොඩක් වෙලාවට පාලම් යට ඒ වගේම ගොඩක් මේ හිතන්න දෙපැත්තේ හුළං ප්‍රවාහයේ එනට බාධා වෙන විදියට තියෙන ස්ථානවල මේ CS ගෑස් එක භාවිතා කරාම බොහෝ දෙනෙක්ට මොකද වෙන්නේ? මේ ලොකු ආබාධයන් වලට මේ ඇති වෙන්න හැකියාව තියෙනවා මෙහි අධික විෂ සහිත ස්වභාවය නිසා. ඉතින් මේක වෙලක් තියෙනවා මේ අතීතයේදී. ඉතින් ප්‍රධාන වශයෙන් මේ එක ළඟ එක අවස්ථාවේ බොහෝමයක් මේ කැනිස්ටර්ස් භාවිතා කිරීම බහුල වශයෙන්ම මේක දැකලා තියෙනවා ඉතිහාසයේ. එයස් එච්චර සුදුසු නෑ ඒ වගේ මේ නීත්‍යානුකූල භාවිතයක් නොවුණා. දෙවනි කාරණාව තමයි තේරුම් ගන්න ඕන එකක් විශේෂයෙන්ම මේ මිනිසුන්න අපි දැන් මෙහි තියෙන අරමුණ තමයි මේ CS ගෑස් භාවිතා කිරීම කඳුළු ගෑස් මිනිසුන්න යම් කිසි තැනකින් වෙන තැනකට මේක පළවා හැරීම නැත්නම් මිනිසුන් විසිරුව හැරීම. නමුත් ඊට වඩා සමහරවිට මේ තියෙන තත්ත්වවල තියෙන ස්වરૂපය නිසා මොකද වෙන්නේ? ඒ නීති හා සාමයේ රකින්න අය ඒ විරෝධතා කරුවන් මේ හිංසා කිරීම සඳහා භාවිතා කරනවා. හිතන්නේ යම්මේ මේ දැන් මේ හොඳට මේ ලෝකෙ සිද්ධ වෙච්ච ඒවා මේ මිනිසුන්ව දෙපැත්තෙන් වට කරලා මැද්දර ගහනවා. ඊට පස්සේ හිතන්නේ යම් කිසි පිරිසක් ඉන්න ලොකු පිරිසක් ඒ පිරිස දැන් එක පැත්තකින් එක පෙරමුණකින් මේ පොලිසියෙන් එනකොට මැද්දට පහරයක් එල්ල කරනවා. එතකොට ඒ පොලිසිය සහ මැදි අතරමැදි වෙනායිට යන්න තැනක් නැහැ. ඒ වගේ අවස්ථා මේ ලංකාවෙත් මං හිතන්නේ සිද්ධ වුණා. ඉතින් ඒ වගේ ඊටාම වැරදි ආකාරයේ සමාල්ලාට මේ රිජ් එකක්, ඒ කියන්නේ හිතන්න ලොකු කන්දක් වගේ තියෙන ස්ථානයක ඒ මිනිස්සුන් ඒ කන්ද නගින මිනිස්සුන් වෙත පහර එල්ල කරන අවස්ථාව තියෙනවා. ඉතින් එහෙම අවස්ථා ලෝකෙ විලාද ඉඳන මොකද තියෙන්නේ? ඊටාම වැඩි සාන්ද්‍රණයකට වැඩි කාලයකට මිනිසුන් ලක් වෙනවා. ඒ නිසා විෂ සහිත වීම නිසා මිනිසුන් ඒ ආකාරයෙන් විවිධ ලෙඩ රෝගවලට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ අපි කියනවා ඇකියුට් ඉෆෙක්ට්ස්. ඒ කියන්නේ ඒක ඊටාම කුඩා කාලයකදී සිදුවෙන ඉෆෙක්ට්ස්. ඒ වගේම දීර්ඝ කාලීන ඉෆෙක්ට්ස් ගොඩාක් වෙලාට පසු විපරම් වශයෙන් පරීක්ෂණ කරලා බැලුවාම CS ගෑස් වලට ලක් වෙච්ච අය විශේෂයෙන්ම ඇද්දුම වගේ රෝගී තත්ත්වයන්ට දීර්ඝ කාලීනව පත්වීමේ මේ හැකියාවක් තියෙන බව හොයාගෙන තියෙනවා. ඉතින් මේ කාරණා අපිට පැහැදිලිව කරන්න දකින්න තියෙන ස්වරූපයක් තියෙනවා. දැන් මේ කඳුළු ගෑස් වලින් මිනිස්සු මිය යන්නේ බොහෝ විට එහි තියෙන විෂ සහිත ස්වරූපය නිසා නෙමෙයි, ඊට වඩා වෙනස් ආකාරයකට. ඇත්තම වශයෙන් ගත්තොත් දත්ත වශයෙන් ගත්තොත් පවා බොහෝමයක් මිනිස්සුන් තුවාලවට ලක්වීමත් ඒ වගේම මිය යෑමත් සිදු වෙන්න ප්‍රධාන වශයෙන් වැදගත් වෙන හේතුවක් තමයි මේක කෙලින්ම මේ අපි කියනවා මේ ඩිරෙක්ට් ෆයර්. ඒ කියන්නේ කෙලින්ම මේ කැනිස්ටර් එක මිනිස්සුන්ගේ ඇඟේ වැදිලා විශේෂයෙන්ම හිසේ වැදීම නිසා ඇතිවන තුවාල වල ස්වරූපය. ඉතින් මේක ඊටාම මේ භයානක තත්ත්වයක්. මොකද මේ සාමාන්‍ය කැනිස්ටර් එක ග්‍රෑම් 300ක් විතර වෙනවා. මේ ෆයර් කරනකොට, ඒ කියන්නේ මේ වෙඩි තබනකොට සාමාන්‍ය තප්පරයට මීටර් 80ක විතර වේගය. ඊටාම ඉහළ වේගයකින් තමයි මේක ගමන් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? ආකාර දෙකකට මිනිසුන් මිය යෑමට ලක් වෙන්න පුළුවන්. පළවෙනි ආකාරය තමයි විශේෂයෙන්ම ක්‍රවුඩ් එකකට. දැන් මේක මේ භාවිතා කිරීම ඊටාම මේක නිවැරදි භාවිතාවේ සිද්ධ වෙන්න ඕනේ. මිනිසුන් මතට මේක පහර එල්ල කරන්න බෑ. ඒක ඊටාම වැරදි ක්‍රමයක්. මොකද මේ අනිවාර්යයෙන්ම හිතන්න මහා වේගෙන් එන ලොකු ග්‍රෑම් මේ 300ක වගේ ගල්ගෙඩියක් වගේ එකක් වේගෙන් ඇවිල්ලා මිනිස්සුගේ ඔළුවට වැදුනා කියන්නේ මේ මිනිස්සයාට ලොකු වාහනියක් එතනින් සිද්ධ වෙනවනේ. පැහැදිලිව ඒව එකකුත් නෙමෙයිනේ. හිතන්න මේ මිනිස්සු මහා රාශියක් මැද්දට කවදාවත් මේව පහර දෙන්න බෑ. එහෙම පහර දෙනවා නම් ඒක නීති විරෝධී ආකාරයේ මේ කඳුළු ගෑස් භාවිතා කිරීම.
ඒ වෙනුවට සිදු කරන්න ඕනේ කඳුළු ගෑස් ප්‍රහාරයක් කරනවා නම් සිදු කරන්න ඕනේ ඒ පුද්ගලයන් මේ විසිරුව හැරීමේ අවශ්‍යතාවයකට අනුව ඔවුන්ට ඉදිරියට ඔවුන්ට වදින් නැති විදියට ඒ ගෑස් එක විතරක් ඇති වෙලා ඒ අය විසිරී වෙන ආකාරයට. නමුත් අපි දන්න දෙයක් තමයි ඒක වැරදි. එහෙම කෙරෙන්නේ නැහැ. ඒක පිළිබඳ කතා බහක්වත් නැහැ එහෙම කිරීම වැරදි කියලා. ඉතින් මතක තියාගන්න ඩිරෙක්ට් ෆයර්. ඒ කියන්නේ මිනිසුන් දෙසට මේ කැනිස්ටර් යොමු කරලා පහර දීම කවදාවත් එය අනුමත කරන්න බෑ. ඒ වගේම මේ අපි කියනවා මේ කියන්නේ මේ මිනිසුන් වෙතට යොමු කිරීම මේ වගේම තව දෙයක් තමයි මේ විශේෂයෙන්ම මේ ලෝ එන්ෆෝස්මන්ට් ඔෆිසර්ස්ලා දැන් එහි තියෙනවානේ විවිධ ආකාර අය. මේ අය භාවිතා කරනවා මේ කඳුළු ගෑස් කැනිස්ටර් එක උණ්ඩයක් විදියට. ඇත්තම මෙහි අවශ්‍යතාවය තියෙන්නේ කඳුළු ගෑස් CS ගෑස් එක එළියට දාලා මිනිස්සුන්ව පුළුවන් තරම් ඈතට විසිරව හැරීමනේ. එහෙම නෙමෙයි. මේ සමහර මේ නීති විරෝධී ආකාරයකට පොලිස් නිලධාරීන් භාවිත කරනවා. අපි කියනවා ඉතාම අඩු කෝණයක තියගෙන, ඒ කියන්නේ කෙලින්ම වගේ තියාගෙන මිනිස්සුන්ගේ මැඟවල් වලට මේකෙන් ගහනවා වෙඩි තියනවා. ඒක නීති විරෝධී. මොකද මේක ඉතාම වේගෙන් එන්නේ. ඇත්තටම මේ බලන්න මේ 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 පේපර් එක මම ඔයගලන්ට දාලා තියෙනවා. ඒක ඔයගලන්ට බලන්න පුළුවන්. මේ පේපර් එකේ පැහැදිලිවම පෙන්නලා තියෙනවා විශේෂයෙන්ම මේ වගේ කැනිස්ටර් එකක් භාවිතා කරලා කැනිස්ටර් එකක් ෆයර් වෙලා මේ හිසට වගේ වැදුනාම මොකද වෙන්නේ? අභ්‍යන්තර වශයෙන් මේ රුධිර වාහනයන් සිද්ධ වෙලා මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම සමහර අවස්ථා තියෙනවා කැනිස්ටර් එක ඒ කොච්චර වේගෙන් දෙන්න කියන එක කැනිස්ටර් එක මිනිස්සෙක්ගේ හිස් කබල කඩාගෙන ඇතුළට ගිය අවස්ථා පවා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මිනිස්සු තුවාල වෙච්ච අවස්ථා හිස් කබල විතරක් නෙමෙයි මේ මේ කියන්නේ අස්ථි වලට හානි වෙච්ච අවස්ථා පවා තියෙනවා. මේක කොච්චර වේගෙන් දෙන්න කියලා ඔයගලන්ට පේනවා සමහර අවස්ථාවල මේ මිනිස්සුන්ගේ මේ කෙලින්ම එල්ල කරලා වෙඩි තීම නිසා බොහොමයක් වෙලාවට බාධක පවා කඩාගෙන මේක යනවා. මේක අධික වේගයෙන් ගමන් කරන උණ්ඩයක් නිසා. ඉතින් මේ ඩිරෙක්ට් ෆයර් කියන එක අවස්ථා කීපයක්ම ලංකාවෙත් ඔය සමහර නිවුස් පෙන්නන වෙලාවෙන් පැහැදිලිවම දැක්කා. ඉතාම අඩු කෝණයකින් තමයි ඒ ප්‍රහාරයන් සිද්ධ කරන්නේ. ඉතින් ඒක වැරදි. ඒක නීති විරෝධී. මොකද මිනිස්සයන් එල්ල කරලායි ඒ ප්‍රහාරය කරන්නේ. එහෙම කරන්න බෑ. ඉතින් ඒකත් ගැනත් දැනුවත් වෙන්න ඕනේ. මොකද එයත් නීති විරෝධී ආකාරයේ කඳුළු ගෑස්වල භාවිතා කිරීම. දැන් ඊළඟට තියෙන ලොකු කතාබහක් තමයි මේ කල් පැනපු කඳුළු ගෑස්වල භාවිතය. සාමාන්‍යයෙන් ඕනෑම රසායනික ද්‍රව්‍යයකට යම්කිසි නිශ්චිත ආයු කාලයක් තියෙනවා. දැන් නමුත් දැන් මේ වගේ ඩිවයිසස් සමහරලාට අවුරුදු 10 අවුරුදු 7 වගේ පරණ ඒවා භාවිතා කිරීම අවස්ථා. ඒවල මේ ලංකාවෙත් ඒ වගේ භාවිතා වුණා කියලා චෝදනා තියෙනවා. එහෙම මේ ප්‍රවෘත්ති පත්‍රවල අපි දැක්කා. ඒ විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ අවස්ථාවල මේ ආකාරයේ භාවිතා කරනවා. මේ ආකාරයෙන් මේ කඳුළු ගෑස් කල් පැනපු කඳුළු ගෑස්වල භාවිතය කියලා කියන්නේ ඇත්තටම නීති විරෝධී ක්‍රියාවක්. මොකද ඒකට හේතුව මේ රසායනික අවියක් අපි පැහැදිලිවම කිව්වා. එතකොට මේ රසායනික අවියේදී සිද්ධ වෙන්නේ CS ගෑස් ඇවිල්ලා මේ වේගයෙන් යම්කිසි වේගයකින් තමයි එය නිකුත් වීම සඳහා හදලා තියෙන්නේ. දැන් පසු ඒක සඳහා මොකද කරන්නේ? විශේෂයෙන් මේ වේගයෙන් දහනය වෙන්න සඳහා රසායනික ද්‍රව්‍ය දාන අතරෙම ඒ රසායනික ප්‍රතික්‍රියාවේ වේගය අඩු කිරීම සඳහා ද්‍රව්‍යයන් දාන. එතකොට මොකද වෙන්නේ? හිතන්න මේ සමහර රසායනික ද්‍රව්‍යයන් වල කල්ලිකුත් වීම නිසා දැන් විශේෂයෙන්ම මැග්නීසියම් කාබනේට් වගේ ද්‍රව්‍ය දානවා. මැග්නීසියම් කාබනේට් වලින් මොකද වෙන්නේ? මේක ගිනි ගන්නකොට කාබන් ඩයොක්සයිඩ් මුක්ත වීම නිසා ඒ ප්‍රතික්‍රියාවේ වේගය පාලනය කරනවා. නමුත් හිතන්න කාලයත් සමග මේ වගේ රසායනික ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වය අඩු වැඩි වීම නිසා මොකද වෙන්නේ? මේක එකවර මේ සම්පූර්ණ මේ සාන්ද්‍රණය එකවර මුදා හරින්න පුළුවන්. එහෙම නැත්නම් පිපිරී යෑමේ සඳහා පවා අවස්ථා තියෙනවා. එහෙම වෙලා තියෙනවා මිනිස්සු කියන්නේ ෆයර් කරන අයම මේ මොකද වෙලා තියෙන්නේ අවසානයේ තුවාල වෙලා තියෙනවා පොලිස් නිලධාරීන් පවා. එහෙම වෙලා තියෙන අවස්ථා. එතකොට මොකද වෙන්නේ? ඉතාම වැඩි වේගයකින් ඒ රසායන ද්‍රව්‍ය සියල්ලම එළියට එනවා. අධික කන්සන්ට්‍රේෂන් එක අධික සාන්ද්‍රණයකට මිනිසුන් ලක් වෙනවා. ඒක නිසා බහුල වශයෙන් මෙහි ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. දැන් මේක මොකද වෙන්නේ? අර කලින් කිව්වාගේ මේ රසායනික ද්‍රව්‍ය විශේෂම ඔක්සිඩයිස් වීම නිසා වෙනත් ආකාරයකින් අපිට අවශ්‍ය නොවන වෙනත් රසායනික ද්‍රව්‍ය හැදෙන්න පුළුවන්. දැන් මේ ඒක නිසා මේ අතුරු මේ රසායනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වයේ ස්වභාවය කොහොමද කියන්නේ අපි දන්නේ නැහැ. ඒ මූලික රසායනික ද්‍රව්‍ය බැලුවාම ඒවා
ඉතාම භයානක වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට කවදාවත් යමකින් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කල්ලිකුත් වෙලා නම් තියෙන සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. එතකොට වේගයෙන් මේ CS ගෑස් වල මුදාහැරීම, අඩු ප්‍රමාණයකින් මුදාහැරීම, පිපිරී යෑම, මේ වගේ කාරණා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ ආකාරය වශයෙන් ගත්තොත් යම් කිසි ලෝ එන්ෆෝස්මන්ට් ඔෆිසර් කෙනෙක් කල්ලිකුත් වූ කඳුළු ගෑස් මේ භාවිතා කරනවා නම් එහෙම නැත්නම් භාවිතා කරන්න අන් ලබා දෙනවා නම් ඒක ඉතාම වැරදි කාරණාවක් විදිහට අපිට තීරුම් ගන්න සිද්ධ වෙනවා. දැන් මේ පිළිබඳව හොඳ පරීක්ෂණ වාර්තා තියෙනවා. දැන් ඒව අතරින් මම ඉතාම මේ ගොඩක් ප්‍රසිද්ධ වාර්තාවක් මේ වගේ සිද්ධීන් ගණනාවක් විශ්ලේෂණය කරලා ඉතාම හොඳ විදිහට පෙළගස්සලපු වාර්තාවක් මම පරීක්ෂණ වාර්තාවම පල්ලෙහා දාලා තියෙනවා. ඔයගලන්ටත් බලන්න පුළුවන් නම් මේ මම පෙන්නන්නම්. සාමාන්‍ය මේ පරීක්ෂණ මිනිස්සු මේ වගේ CS ගෑස් සහ විශේෂයෙන්ම අපි කියන පෙපර් ස්ප්‍රේ, ඒ කියන්නේ මිරිස් සම්බන්ධ මේ විශේෂ ස්ප්‍රේ එකක්, මේකත් බහුලව භාවිත කරනවා ක්‍රවුඩ් කන්ට්‍රෝල් සඳහා. මේවට ලක් වෙච්ච අය මේ කොහොමද මොන වගේද මේගොල්ලන්ට සිද්ධ වෙච්ච අතුරු විපාක කියන දේ මේ පරීක්ෂණ වාර්තාවෙන් සොයා බලලා තිනවා. ඔගොල්ලෝ විශ්වාස කරන්න මේ සඳහා මේ ආකාරයට එක්ස්පෝස් වෙලා මේ වෛද්‍ය මේ පහසුකම් ලබා ගන්න අපි කියන මෙඩිකල් ඇටෙන්ෂන් එකක් ලබා ගන්න ආපු 5900 ගණනකින් විශ්වාස කරන්න 5100 ගණන, කියන්නේ සාමාන්‍ය ප්‍රතිශතයක් ගන්න 80% ගණනක්, 87% විතර ප්‍රමාණයකට යම් කිසි ආකාරයක මේ අතුරු ආබාධයක් හෝ එහෙම නැත්නම් මිය යන ওই දෙකෙන් එකක් සිද්ධ වුණා. ඉතින් මේකෙන් මේ ප්‍රමාණය අතරින් සාමාන්‍යයෙන් 1.3% වගේ ප්‍රමාණයක් ඇත්තටම මේ මුළු ජීවිත කාලයටම ආබාධයක් වීම හෝ මිය යාමකට ලක් වෙලා තියෙනවා. ඒ 5000 ගණනේ ඔය ගත්ත දේට, ඒ කියන්නේ 5000 ගණනක් කියන්නේ සාමාන්‍ය ලොකු ඩේටා සෙට් එකක්. ඉතින් මේ වශයෙන් ගත්තාම 1.3% මිය යාම හෝ දීර්ඝක, කියන්නේ මුළු ජීවිත කාලය සඳහා බලපාන පර්මනන්ට් ඉන්ජරි එකක්, කියන්නේ ස්ථීර වශයෙන් ඇති වෙන ආබාධයක් ලක් වෙලා තියෙනවා. ඉතින් බොහෝ ප්‍රමාණයක් නම් 98% වගේ ප්‍රමාණයක් ඇත්තටම මෙයින් මේ දීර්ඝකාලීන බාධාවකින්, දීර්ඝකාලීන අතුරු විපාක වලින් තොරව අයින් වෙලා තියෙන නමුත් 1.3% වගේ ප්‍රමාණයක් මේ ආකාරයට ඇති වෙලා. ඉතින් ඒ වගේම ඒගොල්ලන්ට ඇති වෙච්ච ලෙඩ රෝගවල ස්වරූපය කොහොමද, ඒ පර්මනන්ට් ඉන්ජරිස් වල මේ ආකාරය මොනවද, ඒ වගේ ඒ ගොඩාක් දත්තේ පරීක්ෂණ පත්‍රිකාවේදී. ඉතින් ඕගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවා නම් ඒවත් බලන්න පුළුවන්. ඉතින් පැහැදිලිවම කියන්න තියෙන දෙයක් තමයි විශේෂයෙන්ම විෂ සහිත ස්වරූපය ගත්තොත් CS ගෑස් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මිනිසුන්ට හානි කර වෙන්න පුළුවන්, විශේෂයෙන්ම වැඩි සාන්ද්‍රණයන් යටතේ. ඉතින් මේ දැන් භාවිතා වෙන විදිහ අනුව සාන්ද්‍රණයේ වැඩිපුර භාවිතා වෙනකොට මිනිසුන්ව විසිරුවා යන්න කියලා අනිවාර්යයෙන්ම මේ තුලින් මරණයන් ඇති වෙන්න පුළුවන් ඉතිහාසයේම වෙලක් තියෙනවා. ඒ සඳහා වඩා වැදගත් විදිහට විශේෂයෙන්ම පුරවැසියන් විදිහට ලොකුවට මේ පිළිබඳ දැනුවත් වීම, මූලික වශයෙන් හෝ දැනුමක් තියීම අතිශය වැදගත්. නැත්තම් මේකේ ඉවරයක් වෙන්නේ නැහැ. මිනිස්සු දැනුවත් නැත්තම් කෙනෙක්ට පුළුවන් ඒක අධිභාවිතා කරන්න. ඉතින් ඒක ඉතාම වැරදි දෙයක්. අවසානයේ අපේ රටේ මිනිස්සුම තමයි මේකෙන් දුක් විඳින්නේ, එහෙම නැත්තම් මරණයටපත් වෙන්නේ. ඉතින් එහෙනම් අද අපි කතා කරේ මේ කඳුළු ගෑස් මාරාන්තික වෙන්න පුළුවන්ද කියන කාරණාව ඉතිහාසයේ නැවත නැවත පෙන්වා දී තියෙන පරිදි කඳුළු ගෑස් මාරාන්තික විය හැකියි. ඒක නිසා ඊට වඩා මේ රෙස්පොන්සිබල්, එහෙම නැත්නම් මේ වගකීම් සහගත වූ භාවිතයකට, පෞද්ගලික වශයෙන් නම් මම නම් CS ගෑස් භාවිතය ඇත්තටම පිළිගන්නේ නැහැ. ඒ මානුෂික ධර්මවලට විරුද්ධ දෙයක් විදිහටයි මම දකින්නේ. මොකද අවුරුදු ගණනාවකට කලින් මිනිස්සු රසායනික භාවිතය, ආවිවිද්‍යවල භාවිතය තහනම් කරා. ඒක සුදුසු දෙයක්, මානුෂික ධර්ම වලට සුදුසු දෙයක් විදිහට පිළිගන්නේ නැහැ. නමුත් අවාසනාවකට දිගින් දිගටම මේවා තවමත් භාවිතා වෙනවා. ඉතින් මම හිතනවා මේ ගැන යම් කිසි දැනුවත් වීමක් අපේ සමාජයට ලබා දීම පිළිබඳ මේක වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඕගොල්ලන්ගේ අදහස් කියන්න මේ වගේ අවස්ථා, ඕගොල්ලන් මේ අපි කතා කරමු නීති විරෝධී ආකාරයට මේවා භාවිතා කරපු අවස්ථා වලට ඔගොල්ලෝ මුහුණ දීලා අත්දැකීම් තියෙනවා නම් ඒ ගැන යම්කිසි සටහනක් පල්ලෙහා ඉදිරිපත් කරන්න ඒක ගොඩාක් දිනට වැදගත් වෙයි. මේ ආකාරයට දැනුවත් වෙන්න, ඒ පිළිබඳ වඩා වගකීම් සහගත වෙන්න. ඉතින් බොහොම ස්තුතියි නැවත මේ වගේ මේ වීඩියෝ එකත් සමග රැඳී සිටියට. අපි නැවතත් මේ වගේ විද්‍යාත්මක කාරණාවක් සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක පසුබිමක් තුළ වුවත්
අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි නැවතත් මේ සමග සම්බන්ධ වුණාට.